විශේෂයෙන්ම මේ පසුගිය 11 වෙනිදා හැව්ලොක් පාරේදී මිය ගිය පොලිස් කොස්තාපල්වරයා ඒ වගේම තුවාල වෙච්ච පොලිස් කොස්තාපල්වරයා ගැන තමයි අද මේ නඩුව අධිකරණයේදී කැඳවනු ලැබුවේ. අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. මේ නඩුවේ තවදුරටත් විමර්ශන කටයුතු අවසන් නැහැ. ඒ වගේම පරීක්ෂණ කරගෙන යනවා කියලා. මේ සම්බන්ධ CCTV දත්ත රාශියක් තව පරීක්ෂා කරන්න තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධව ගරු අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය ලබන 19 වෙනිදා දක්වා මේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කළා. අපි බලාපොරොත්තු වෙනවා මේ සැකකරු කොයි ප්‍රදේශයක සිට පැමිණියාද, ඒ වගේම ඒ පැමිණි මාර්ගයේ CCTV දත්ත මොනවාද, ඒ වගේ මීට අදාළ අනිකුත් සාක්ෂි මොනවාද, මේ සියල්ල ගැන සම්පූර්ණ විමර්ශනයක් කරන්න. මොකද මේන් තුවාල ලැබපු තවත් පොලිස් කොස්තාපල්වරයෙක් තවදුරටත් ප්‍රතිකාර ලබනවා ජාතික රෝහලේ. ඔහුගෙනුත් පූර්ණ ප්‍රකාශය තාම ලබා ගන්න නැහැ. ඒ ප්‍රකාශයත් අරගෙන මේ විමර්ශන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇතරම අපි කරපු ශ්වසන වායු පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා. ඔහු මත්පැන් පානය කර සිට ඇති බවට ඒ අධිකරණයට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අදාළ උපකරණය, ඒ වගේම ඒ සම්බන්ධව සනාථ වෙලා තියෙනවා අදාළ ශ්වසන වායු පරීක්ෂණය මගින් ඔහු මත්පැන් පානය කරලා තිබෙන බව. හේතුව වශයෙන් කියලා තියෙන්නේ